සමහර කට්ටේන අපි කවට ඒතර සමහරලාටන වෛද්‍යරු කෙලිම කියනවා දැන් හැබැයි එහෙම කීප දෙනෙකුත් ආවා ඒ කියන්නේ කෙලිම විවාහ වෙනකොටම වෛද්‍යරු කියලා තියෙනවා ඕගොල්ලෝ දරුවෙක් හදන්න යන්න එපා ඕගොල්ලෝ දරුවෙක් හදන්න ගියොත් ඔයගොල්ලන්ට ගැටලුවක් එනවා ඔයගොල්ලන්ගේ ගර්භාෂයෙන් ඇදුවොත් ඔයගොල්ලන්ගේ මරණය පවා එන්න පුළුවන් ඒතර ඒගොල්ලෝ බඳින්න ඉස්සෙල්ලම ප්ලෑන් කරනවා ඒගොල්ලෝ බැඳර පස්සේ ඒගොල්ලන්ගේ බබා වෙන ගර්භාෂයක සෑදීමට ඒගොල්ලෝ ප්ලෑන් කරනවා ඒක හොඳ හොඳ මූව් එකක් ඒතර ඒගොල්ලෝ දන්නවා රයිට් මොකද මම හානියක් වෙන්නේ නැහැ තමා මක්කරි ඒකට කන්සෙප්ටිව් සිස්ටම් එකක් කරන් තමා ප්‍රෙග්නන්ට් වෙන ගණ වළක්වල ඉතින් බර විතර ෆැමිලි එක එන්ඩ් ඔෆ් ද ඩේ කම්ප්ලීට් කරගන්නවා නමුත් එයාට හානියක් වෙන්නේ නැතුව ඉතින් මේ වගේ ඉතින් මේ වගේ දැන් ඒ ශරීරයේ තියෙන ලෙඩ දැන් තමරින ලොง ටර්ම් බෙහෙත් ගන්න කටින රොමටොයිඩ් ආතරයිටිස් වලට බෙහෙත් ගන්න මේ මොකද මේ වගේ ගන්න කටින ඊවස ගැප්ස් ආවීමේ අවදානම වැඩි එතන මේ කට්ටිය ප්‍රෙග්නන්සි එකට යන්න ඉස්සෙල්ලා මොකක්ද කරන්න ඕනේ මොන වගේ බෙහෙත් ගන්න ඕනේද මේ මොටට අතර ඒ වගේ සම්ම කල්ලයෙන් රිජෙක්ට් කරන සිස්ටම්ස් ඒගොල්ලන්ගේ තියෙන පුළුවන් ප්‍රශ්න තියෙන පුළුවන් එතකොට ඕනම ක්‍රොනික ලෙඩ ඕනම ලෙඩක් දීර්ඝකාලීන බෙහෙත් ගන්න බෙහෙත් නිසා කල්ලෙට හානි වෙනවා මේ බෙහෙත් මාරු කරන්න ඕනේද අපි කියන්නේ දැන් විවාහ වෙලා බරුවෙක් හදනවා නම් මේ බෙහෙත් මාරු කරනවා සමහර අදිරිදුර පීනෙට ගන්න බෙහෙත් එහෙම තියෙනවා ඒක බබෙක් බඩේ ඉන්නකොට ගත්තද බබාගේ වකුගඩු වලට එම් බලපාන්න පුළුවන් ත්‍රිගංශ විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හම්බෙලා අපි විවාහ වෙන්න පු ගමන් බබෙක් හදන්න හිතන් ඉන්න වෛද්‍යතුමනි ඒකින්ද අපි මේ බෙහෙත් මාරු කරලා දෙන්නේ. ඒතර ඒ සම්බන්ධ ඒ විශේෂ වෛද්‍යවරු දන්නවා මොකද්ද කරන්න ඕනේ. ඒක මාරු කරන විදිය. ඒතර ඒතර වෛද්‍යවරු කියන්නේ බය වෙන්න එපා මේ බෙහෙත් ටික ගන්න. ඒතර ඒ වෙලෙම සමත් අහනවා මම ගත්තොත් මට ප්‍රශ්නයක් එයිද? ඒ සමහර අය නම වකුගඩු ප්‍රශ්න තියන අය එනවා. ඒතර වකුගඩු සමහරට හොඳම නරක් වෙලා තමයි ඒක නා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් ඉඳගෙන මොකද ඊට සොග්ගඩු වයින් කරන්නත් බෑ බබාට ප්‍රශ්නයක් වෙනවා එතන ඊට ඩයලිසිස් කරන්නත් ප්‍රශ්න එතන ප්‍රශ්න එනවා සමහරට ඒටි ඉස්සෙල්ලේ යම් විදියට දැනගෙන තමයි මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකේක තියෙන දැනගෙන තමයි විවාහ වෙලා තියෙන්නේ මේ ගැන විවාහ වෙලා ඒ ගැන උපදෙස් අරන්නේ නැහැ ප්‍රීමැරිජ් කවුන්සලින් කියතරේ ඉතින් තමාට මොකද ලෙඩක් තියෙනවා නම් ලොง ටර්ම් ගන්නවා නම් ඒක ඒක දැන් හැමදෙස්සම මේක හදන අම්මට තාත්තටයි කියන මොකද ප්‍රීමැරිජ් කවුන්සලින් ලෙවල් එකේදී අම්මයි තාත්තයිම සමහරලාට පේනවා මේ දැන් බෙහෙත් ගන්න මහත්යයි රෝණයි එනකොට අම්මයි තාත්තයි එන අය තාම ඉන්නවා. ඒ කියන්නේ අම්මයි තාත්තයි ගෙදර ඔක්කොම කට්ටිය එනවා. ඒක 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 හැම පැත්තක හොඳ පැති සහ නරක පැති දෙපැත්තම තියෙනවා. ඒ දෙන්න සමාට අපිට කතා දැන් දෙන්නගේ පෞද්ගලිකත්වය තිබ්බම දැන් මහත් නෝනගේ අම්මයි තාත්තයි එනවා. ඊට පස්සේ දැන් මහත්යගේ ප්‍රශ්නයක් තියෙනකොට ඔක ප්‍රශ්නය කතා කරන්න අර අම්මයි තාත්තයි ඉදිරියේ. මොකද ඒක සමහරලාට අපි එතන එහෙම කතා කරාට ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන් ඒගොල්ලෝ ගෙදර ගිහිල්ල ඉවරලා අපි හිතනවා වගේ නෙවෙයි. ඒතර ඒකින්ද අපි නිතරම පරිස්සම් වෙනවා අපි ඒ දෙන්න අර අනිත් කට්ටිය ඉතර මම හරි කැමති ඒ කපල් එක විතරක් වෙනකොට මම හරි කැමති මොකද හරි ලේසියි මට කතා ගන්න. නැත්තම් වෙන්නේ අපි කතා කරා වගේ නෙවෙයි ඒක මේ ප්‍රශ්න ටික යන්න මේ ප්‍රශ්න ඉදිරියට යන්න පුළුවන් ඉතින් ඉවරලා ඒ කියන්නේ සමහරට ගිහිල්ලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ මේ මම කියන එක සමහර ශුක්‍රාණු ප්‍රශ්නයක් කියලා කියන වචනේ අල්ලගත්තට පස්සේ ඒක සමහරට දික්කසාදේ දක්වා දිකට යන්න පුළුවන් මට්ටමට යනවා. ඒක දෙන්න විතරයි දෙන්න නම් ඉතින් ප්‍රශ්න ටික ඉදාකරණය කරගන්න ඕනේ.